අම්මෝ මගේ අම්මේ කොහමද? ඔන්න අද රජින් පත්තු වෙනවා. පත්තු වෙනවා නෙවෙයි පත්තු කරනවා. මගේ අම්මේ සමහරු ඉස්පිරිතාලේලු. ඇයි රතින් අතේ පුපුරලා? අපිසු අතේ පුපුරලා නෙවෙයි නේ. බෑ කියන්නේ තියෙන සතුටට. රජින් පත්තු කරලා ගිනි පෙට්ටිය විසික කරලා රජින් සාක්කු වෙලා. අම්මේ මාර තැන නේද පිච්චිලා. හොඳම හරිය පිච්චිලා නේ. වැඩක් නැහැ ඉතින් රතින් පත්තු කරලා. ඇයි ඇයි වැඩක් නැත්තේ? අම්මුනේ ඉතින් මේ මේ විපක්ෂ නායකකම. විපක්ෂ නායකව කරනවා නම් හොඳයි අගේ අම්මේ. ඈ විපක්ෂ නායකව මරුනේ. ඕනෑම රටක අනුක් හොඳ වෙන්න හොඳ විපක්ෂයක් ඉන්න බෑ. ඔව් ඒක නම් ඇත්තම ශක්තිමත් විපක්ෂයක් ඉන්න බෑ. ඒ වුණාම මෙයා මෙහෙම පත් වෙලා වැඩන්නේ. ඇයි? ඇයි කියන්නේ ඉතින් මේ මේ ආණ්ඩුවක් කරගන්න බැරි මිනිස්සුන්ට විපක්ෂ නායකකම දීලා කොහොමද නේ කරගෙන යන්නේ? කරගෙන යන්න බැරිද? මිස්සු අයියෝ මම කියන්නේ වා හරියට කරගෙන යයි. ආ යයි යයි. එහේ යයි කරගෙන යයි හරියටම. ඒ අවුරුදු පහකුත් කරගෙන ගියේ. ආ මම කියන්නේ රතු පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඔය කියන තර්කේ හරි සමහර තැන් වල. ආ මොකද තර්කේ? ඇයි විපක්ෂ නායක මියා උනා උපනායක උනාට? ඔව්. වැඩේ තියෙන්නේ ලණුව තියෙන්නේ නායකයා තියෙන්නේ. ආ ඒ කියන්නේ මේ නායකකම දෙන්නේ නැද්ද? අම්මා පුතා කියද්ද අම්මෝ. ඒක නම් දෙන්නේ නැහැ පුතෝ. ඒ අන්නේ දැන් කොහොමද ඉතින් කරගෙන යන්නේ? මේමයි. ඔව්. ලණුව අතේ තියාගෙන මියාට විපක්ෂ නායකකම කරගෙන යන්න දෙයි. ආ ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ නොමක යනවා නම් සද්ද නැතුව ඉඳී ලණුව අල්ලන්. ආ අයත් එහෙමම යයි. ආ ආ ආ. එතකොට හරි මග යනවා නම්? හරියට ගියොත් කකුලෙන් අදිනවා. ඇත්තද? ඔගේ අම්මේ අවුරුදු 30 රෝගනේ කරේ. ආ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඇයි මේ මිනිස්සු මේ මේ විපක්ෂ නායකකම ලැබුණට මෙහෙම රතින් අපත්තු කරේ? ඒ වැරදි. ඔයාගේ අදහස වැරදිනේ. ඒ පත්තු කරේ විපක්ෂ නායකකම ලැබුණට නෙමෙයි. ආ ඒකට නෙමෙයි නේ? නෑ නෑ නෑ. එහෙනම් මොකටද? ඒ අර අනික් එක්කෙනාට විපක්ෂ නායකකම නොලැබුණටයි ඒ පත්තු කරේ. අබබා. Thomas and Gomez. Break නැති පොලිටික් කතා.